आय भुवन शुभ दवसा कील पीलिगण अदत्मे यूट्यूब चानल वाला सादरे अदम मे वीडियो गेम वालट की आने अभी हेमोमे चिपेगा पेन ड्राइव का भाविता करना इतिंग ए पेन ड्राइव नेता चिपे का अभी भाविता करें अभी दत्त गबड़ा कर लियागण इवागे मेहा मेहा गिनी अन्न अने वगे देवाट नमक मैं अदगता करे ये संबंध ने मे ඔයා භාවිතා කරන චිප් එක ඔයා භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එක රීඩ් වෙන්නේ නැතුව ගියාම කොහමද අපිම මේ පෙන් ඩ්‍රයිව් එක නැත්තම් චිප් එක සාදාගන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ තමන් භාවිතා කරන චිප් එක නැත්තම් පෙන් ඩ්‍රයිව් එක රීඩ් වෙන්නේ නැතුව ගියාම කඩෙන් ලේසියට අලුත් එකක් ගන්න එක. ඉතින් මම ඔයාලට අද මේ විශේෂයි කියලා මේ වීඩියෝ එක කියන්නේ. අද මම ඔයාලට කියලා දෙන්නේ රීඩ් වෙන්නේ නැතුව ගිය පෙන් එක ඔයාගේ ඔයාම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි කොහොමද මේ චිප් එක නැත්තම් පෙන් ඩ්‍රයිව් එක ඔයාම හදාගන්නේ කියලා අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඊට කලින් ඔයා subscribe කරන්න මගේ channel එක තාම ඔයා subscribe කරේ නැත්තම් පහල තියෙන notification එක අනිවාර්යෙන් click කරන්න bell icon එක. මොකද notification එක ළඟටම ඔයාගේ ගෙන්න ගන්න ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. හොඳයි මේකට ඉස්සලාම ඔයාගේ ඔයාගේ PC එකට ඔයාගේ පෙන් එක නැත්තම් චිප් එක රීඩ් රෑම් මාර්ගයෙන් හරි USB එකට දීලා ඔයා යන්න ඔයාගේ PC එකේ මේ සර්ච් එකට. සර්ච් එකට ගිහිල්ලා ඔයා එතන ටයිප් කරන්න CMD කියලා. CMD කියලා ටයිප් කරද්දී මේ විදිහට දෙනවා කළු පාටට Adobe Smooth bar එක. ඒකේ right click කරගන්න මේ විදිහට. මෙතන දැන් ඔයාට පේනවා ති run as as minister කියන එක. ඒක මත ක්ලික් කරාම මේ විදිහට ඔයාට ඕපන් වෙනවා Adobe Smooth එකෙන්. මෙතන ඔයා දැන් ටයිප් කරන්න टाइप करना डी आई एस के डी आई एस के पी ए आर टी कला एंटर करना मे भी एंटर करा पास देन डिस्पाच इधर पेटी आई टाइप करना L I S T D I S K කියලා L I S T D I S K එක නැවත enter කරන්න type කරලා ඔයාට ඊට පස්සේ පේනවා මේ විදිහට ඔයාගේ පාත් දෙක. ඊට පස්සේ එතනින් සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක ඔයා. ඒක ඔයා සිලෙක්ට් කරගන්නේ මෙන්න මේ විදිහට. සිලෙක්ට් disk කියලා ඔයා ටයිප් කරලා 1 කියලා දෙන්න. මේ විදිහට S E L E CT space DISK वन के टाइप एंटर कर हर दिन बस नैवत आट पेना मे विदिट नैवत इद्री टाइप करना मे विदिट सी एल ई एन लेस सी एल ई ए एन सी एल ए CLEAN ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට නැවතෙනවා
නැවත ඔයා disk part ඉදිරියෙන් type කරන්න ඕන create partition primary කියලා. ඒක මේ විදිහට type කරන්න spelling. CREATE space PARTI නැවත TION space තියලායි PRIMARY නැවත enter කරන්න. මේ විදිහට type කරලා enter කරන්න නැවත. දැන් ඔයා නැවත ඔයා හදාගත්ත partition එක select කරගන්න ඕනේ. ඒක කරන්න ඕනේ මෙහෙමයි. select partition 1 කියලා ඔයා type කරන්න. මේ හරියට ස්පෙලින් එක ටයිප් කරගන්න නැත්නම් මේක වෙන්නේ නැහැ හරියට. කලබල වෙන්නේ නැතුව මේ විදිහට SCLECT space PARTI TI නැවත TION 1 ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න. ඔය දැන් ඔයාලට පේන්නේ නැති මේක ආයෙ නැවතට දීලා තිනවා ටයිප් කරන්න. නැවත disk part ඉදිරියෙන් ඔයා ටයිප් කරන්න format fx සමාන ලකුණ දාලා fat 32 ලෙස. spelling එක මේ විදිහට format F is samana F A T this deka. මම පොඩ්ඩක් slow එකේම කරන්න පොඩ්ඩක් අහලා බලා ගන්නත් ලේසි. ඔයාලට පේන ඇති මගේ display එක දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙනවා මේ මගේ windows deactivate වෙලා, يعني activate එක cancel වෙලා. මං ඉදිරි වීඩියෝ එකකින් මේක ඇක්ටිවේට් කරලා ඔයාලට පෙන්නන්නම් ඔයාලගෙත් කොහොමද කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මේක දැන් ෆෝමැට් වෙනවා. මේකට වෙලාවක් යනවා. මම පොඩ්ඩක් මේක වෙලා යන හින්දාම කට් කරලා ගන්නවා පොඩ්ඩක්. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ චිප් එක හරි පෙන් එක හරි ගොඩාක්ම කැඩිලා හරි එහෙම නැත්නම්
හදන්න බැරිම විදියට පිච්චිලා හරිනම් මේක කරන්න බෑ. ඒ කියන්නේ හાર્ඩ්වෙයා ප්‍රශ්නයක් නම් ඇතුලේ පිච්චිලා වගේ දෙයක් වෙලා නම් ඒ කරන්න බෑ මේක. ඇත්තටම ඒක අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම වර දැනගන්න. සාමාන්‍යයෙන් ඇතුලේ ෆයිල් මිසින් මොන හරි පොඩි ඩැමේජ් එකක් තිබ්බොත් මේ විදියට ඔයාලට ඔයාලගේ චිප් එක හරි පින් එක හරි මේ ක්‍රමයෙන් කොට දා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේක කොහමද ලෝඩ් වෙන්නේ කියලා. ටික වෙලාවක් මම කලින් කිව්වා වගේ යනවා මේකට. මට නම් සාමාන්‍යයෙන් ගියා විනාඩි 45ක් විතර. මම එනකොට මේක ඔයාලට මැදින් කට් කරලා වීඩියෝ එක කෙටි කරලා තියෙන්නේ. ඔයාලා මේක හරියට බලන්න. ස්කිප් කරන්න නැතුව මොකද ඔයාලට හරියට මේක කරගන්න ඕන නිසා. ඔයාලට පේනවනේ දැන් ෆෝමැට් එක වෙන විදිය. ඇත්තටම දැන් ඔයාලගේ ඩ්‍රයිව් එකේ ඔයාලා ඩ්‍රයිව් එක හදාගෙන ඉවරයි. දැන් එක්සිට් කියලා තමයි ටයිප් කරලා ඔයාලා දෙන්න ඕනේ. EXIT කියලා දෙන්න ටයිප් කරලා. මේක දැන් ඔයා ක්ලෝස් කරලා දාන්න. දාලා අපි බලමු මගේ චිප් එක නැවත මං ගහලා USB port එකට බලන්නම්. චෙක් කරලා දැන් මේ විදිහට මගේ USB එක පෙන්නනවා. කිසි ප්‍රශ්නයක් දැනට පෙන්නන්නේ නැහැ. නැවත අපි ගලවලා ගහලා බලමු. ඔව් මේ විදිහට දැන් මගේ ස්පීකර් හොඳට වැඩ කරනවා. අපි දැන් බලමු චිප් එකට මොන හරි කොපි එකක් පේස්ට් කරලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා. ඔලට පේනවා ඇති. එනවන තවත් වීඩියෝකින් හම්බ වෙනකන් අදට සමු ගන්නවා යාළුවෝ සියලු දෙනාටම. එනං සුබ දවසක්.